මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි ස්නෙක් ගාඩින් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ට ආදරෙන් පිළිගන්නවා ඉතින් අද දවල් එක්තරා නිවසකින් දැලක පැටලිලා ඉඳලා ඒගොල්ලෝ විසින් දැලින් මුදවාගත්ත උනාපුලුවෙක් අරගෙන ආවා. ඉතින් එයාගේ එක අතකට තුවාල කීපයක් වෙලා තියෙනවා. ඉතින් දැන් මම මේ සූදානම් වෙන්නේ ඒ තුවාල වලට ප්‍රතිකාර කරන්න. එහෙමනම් බලමු ප්‍රතිකාර කොහොමද කරන්නේ කියලා. ඉතින් උනාපුලුව කියන්නේ ඉතින් ලංකාවේ සුවිශේෂ සත්ව විශේෂයක් තමයි. ඉතින් ගොඩක් අය මේ සතාට කැමති නෑ. මොකද උනාපුලුව කියන්නේ ඉතා කැත සතෙක් විදිහට තමයි හිතන්නේ. නේද මට නම් උනාපුලුව කියන්නේ ඉතාම චමත්කාර ජනක පරිසර සෞන්දර්යයට සුවිශාල මෙහෙවරක් කරන ඉතාලි සතෙක් විදියටයි. ඉතින් මේ සතා හරිම දකින්නත් ආසයි. මොකද මේ සතාගේ ක්‍රියාකාරීත්වය බලනකොට අනිත් සත්තු වගේ නෙමෙයි බොහොම හිමීට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි ඒකේ සතාගේ තියෙන අපූර්වත්වය. ඉතින් මන්ද මේ සතාව එළියට අරගන්නවා. ඉතින් එක පාරට මතින් අල්ලන්න බෑ මොකද මෙයා හපා කනවා බලන්න යාගේ ඇස් දෙක දිහා දැන් මම යාට පෙර ගෙඩියක් දැම්ම නමුත් ඒක ආහාරයට ගන්න මේ සත්තු නිසාචර සත්තුනේ ඉතින් රාත්‍රී කාලෙදි තමයි කොහොම නමුත් මෙයාලා මේ ආහාර ගැනීම කරන්නේ ඉතින් දැන් බොහොම බයිට්පත් වෙලා ඉන්නේ මේ අතේ තියෙන තුවාලේ වේදනාවක් මෙයාට ඇති කපාරට මේ සතාව සාමාන්‍ය පරිසරයට නිදාස් කරන්න බෑ. එතකොට මෙයාට හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට මේ ප්‍රතිකාර කරලා යම්කිසි අස්සසිල්ලක් වෙන්නේ. මේ සතා බොහොම පරිස්සමෙන් අල්ලන්න ඕනේ. එතකොට මෙයාගේ ඉතා තියුණු දත් තියෙනවා. එයාට තරහ ගියොත් හපා කනවා. බලන්න. තාම අහිංසක සතෙක්. මාන්නයාගේ සියුම් දත් මගේ අතින් අල්ලගන්න ආකාරය බලන්නකො බොහොම සුමට විදිහට තමයි එයා මගේ අත අල්ලගන්නේ මේ ඇත්තට මේ ගස්වල අතු අතර ගමන් කරන්නෙත් මේ විදිහට අල්ලගෙන ඉතින් පිටිපස්ස කකුල් දෙක තමයි ඒ සඳහා බෙහෙවින් උපකාරී කරගන්නේ ඉදිරි අත් දෙකත් උපකාරී කරගන්නවා ඉතින් මෙයාගේ පිටිපස්ස පාද ඉස්සරහා අත් දෙකට වඩා විශාලයි වගේම මේ ඇඟිලිත් අපේම වගේ අපේ අත්වල තියෙන ඇඟිලි වගේ තමයි මේ සතාගේ පිටලා තියෙන්නේ. දැන් මේ මගේ ඇඟිල්ල මේ අල්ලගෙන ඉන්නේ දබර ඇඟිල්ල. તો මේ ඇඟිල්ලට කියන්නේ දබර ඇඟිල්ලනේ. මේ දබර ඇඟිල්ලේ න්යාගේ නියපොත්තක් දක්නට ලැබෙනවා. අනිත් ඇඟිලි වල නම් නියපොත්ත නැහැ. අපේ වගේම නියපොතු තියෙන්නේ මේ. ඉතින් මගේ අත බොහොම සුමට විදියට අල්ලගන්නේ හරිම සියුම්. කිසිම සීරීමක් වෙන්නේ නැහැ මට. බලන්නකෝ අල්ලගන්න විදිය. හරිම සියුම් විදිහට තමයි ආ මගේ ඇත අල්ලගන්නේ. ඉතින් ඔන්න බලන්න මේ සතාගේ තියෙන සුවිශේෂත්වය. දැන් අපිට ගොඩක් වෙලාවට මෙහෙම සතෙක්ව මේව දැක ගන්න ලැබෙන්නේ නැහැ. මෙයලා රැටනේ ගස්වල දකින්නේ. ඉතින් වේගෙන් අතු අතර යනවා චීස් කියලා බොහොම තියුණු හඬක් කටින් නිකුත් කරනවා. ඉතින් ගොඩක් අය රැට බයයි. පොඩි ළමයි එහෙම බය කරනවා නිදා ගන්න. කම්මැලි ළමයි, දඟ කරන ළමයි බය කරන්නේ මේ සතාගේ ශබ්දයට ආදේශ කරලා. ඉතින් බලන්න මෙයාගේ මේ කම්පිති හරීම සියුම්. ඒ වගේ මෙයාගේ ඇඟ හරියට පුළුන් රොදක් වගේ. ඉතින් බලන්න දැන් මෙයාගේ ඇඟ හරීම සැහැල්ලු ඇඟක් මෙයාට තියෙන්නේ බර නෑ. මෙයා අතර ගත්තාම මෙයා මේ සතෙක් මගේ අතේ ඉන්නවාද කියලාවත් මට දැනින්නේ. ඒ තරම් මෙයා බරින් අඩු සතෙක්. ඊළඟට මම දැන් කිව්ව මේ කම්පිති මේ විදිහට රවුම් ආකාරයට තමයි පිහිටලා තියෙන්නේ. ඒවා හරියට මල් පෙති වගේ ඉතාම සිනිඳු. ඇස් දෙක බලන්න. ඉදිරියට නිරාපු ඇස් දෙකක් තියෙන මේ ඇස් දෙක නිසා තමයි ගොඩක් අය මේ සතක් කැතයි කියලා හඳුන්වන්නේ. ඉතින් අර කතාවටත් කියනවලු හපුලුවාට එයාගේ පැටියා මෙනිකක් කියලා. නේද? ඉතින් මේක කියන්නේ හැම අම්ම කෙනෙකුටම එයාගේ දරුවා තාම වටිනා වස්තුවක් කියන්න හදන එකයි. ඉතින් බලන්න මෙයාගේ ගමන් ලතාව. බොහොම හිමීට යන්නේ.
वाला मीट कलीन दी मैं वीडियो कटरा बोधिल मेकि बोधिल मत भूम हिमिंग गमन करना सत्ते ඊට සාපේක්ෂව මේ සතත් බොහොම හිමින් තමයි පරිසරයේ ගමන් කරන්නේ. දැන් එයා වටපිට බලනවා එයාට මෙතනින් යන්න අවස්ථාවක් ලැබෙයිද කියලා. නමුත් මේ අවස්ථාවේ දැන් දවල් කාලේනේ. තාම මෙයාට සාමාන්‍ය පරිසරයට යන්න දෙන්න බෑ. මොකද මෙයාට හානියක් වෙන්න පුළුවන්. උගුස්සෙක් මෙයාව දැහැගෙන යන්න පුළුවන්. ඉතින් මෙයාලා නිසාචර සත්තු නිසා රැයට තමයි එළියට යවන්න වෙන්නේ. කෙසේ නමුත් අද දිනේ මම මේ සතාව නිදාස් කරන්නේ මොකද මෙයාගේ මේ අතේ ඇති වෙලා තියෙන තුවාල කීපය සුව කරන්න ඕනේ. බෙහෙත් කරලා සුව වුණාට පස්සේ තමයි එයාව නිදාස් කරන්න වෙන්නේ. දැන් බලන්න මේ අත එල්ලගෙන ඉන්නේ මේ අතේ තුවාල තියෙන නිසා. දැන් මේ අනිත් පාද දෙකයි අනිත් අතෙන් පමණේ මෙයා අල්ලගන්නේ. අර අත නිකන් තියාගෙන ඉන්නේ ඒක ලොකු වේදනාවක් තියෙන නිසා. ඉස්සරහා තියෙන මුඛයේ නාසය නාසයේ ටිකක් උල් ස්වභාවයක් ගන්නවා. මම මේ විදිහට අතුවල ඉලිලා ඉන්නත් පුළුවන්. දැන් වානර කුලයේ සතෙක් තමයි ඇත්තටම උනහ පුළුවක් කියලා කියන්නේ. දැන් මෙයාට වල්ගේ නැහැ. ඒකයි විශේෂත්වය. දැන් අපි වඳුරෙක් හරි රිලෙවෙක් හරි ගත්තාම මෙයාට වල්ගයක් තියෙනවා. මෙයාගේම වල්ගයක් නැහැ. නිකම්ම නිකන් තට්ටන් දෙක විතරයි තියෙන්නේ. ඉතින් ඒකත් මම හිතන්නේ මේ සත්තුන්ගේ रूप स्वभाव इतम विचित्र दया भूम आयासी तम गमन कर मुखद आगे अरे तुवाल वेला तीन आते वेदना कति नो इंदा मुखद मी करके बल नो मंदीन मी सताव प्रवेश में अलग ही ना आगे तुवाल ये डर बेहत करना यहाँ में बहुत डेडीले साला गांडा दे बहुत सीम सातेक निसा बहुत प्रवेश हम कार्य वे अलग नहीं कोट्टे मिस्से ने कोट हापा करना කලබල වෙලා ඉන්නේ සතෙක් එකයි මගේ අත හොරුවත දකුණු අත නමුත් මට ප්‍රතිකාර කරන්න වෙන්නේ මේ අතින් නිසා වම් අතින්ම තමයි අල්ල ගන්න වෙන්නේ ඉතින් මම අර මුලින් කිව්වා වගේ මෙයාගේ මේ අත බලන්න හරිම සියුම් अपे वगेम अदेन नियपुत मे हरिम शिव अपे विध्यम तमाय मे आगे मे अला हरियट मे स्पंचे कक्वागे हरिम शिव मे अत तमाय दली पेटली अत कलवगंड उत्साह करने मे अत पोल के दुआल तीन तहा सैली लती है इंसान देंगे उन्हें मंगी वाटर बेहद काल लो ना ये तरह मापी मिया के साथ तो अपनी परिसरे तूले हम दाम रखकर गांडो ने इताम सुविशेष ऐसा साथ तो तमाम में उन्हाँ पुलवान वागे आये जब मैं आये बहु इलावट आप इतने देखकर गांडे लेबिन निमन है कुड़ा दारुवान टीम මේ සත්තු දැක ගන්න ලැබෙන්නේ පොත්පත් වල සහ රූප රාම වල තමයි. දැන් එයා වොන්න ටිකක් අර වේදනාව ඇති වෙන නිසා ඌටි හඬක් නිකුත් කරනවා. ඉතින් මේ සතා මේ වැඩුණ සතෙක්, පිරිමි සතෙක්. එයාගේ ලිංගික අවයව යන බලා ගන්න පුළුවන් මේ තියෙනවා. ඉතින් මම මේ කරුණ ඔයාලට ගෙනෙන්නේ මොකද මේ වගේ සත්තු පිළිබඳව වැඩි අවධානයක් නැහැ. බොහෝ අය මේ සතා දැකලත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ කරුණ ඔයාලට කියන්නේ. සද්ද කීපයක් නිකුත් කරනවා නේ.
मंगी दे संपूर्ण भेदलू दवा देखा तुना पित्र मे आट माला रिंदे मे आट सुन इट पास मे आट सा परसर निदास दिन देखा को तुना प्रमाण मीतन मे आरक्षित कुटीर मे दागे आहार टीके लबादी अभी पशु सामान्य पारे दास्तल इड कड़ हदल दी।